දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 507 වන ටෙලිවැකිය. මේ ටෙලිවැකිවල අරමුණ වදින තැනකට වැදේවා, රිදෙන තැනකට රිදේවා, වැදි රිදි හෝ හැදේවා යන්න බව ඔබ දැන් ඉතාම හොඳින් දන්නවා නේද? එහෙම නැතුව අරයට ඡන්දේ දෙන්න, මේ පක්ෂයට ඡන්දේ දෙන්න, අපි එකතු වෙලා මේ පක්ෂය දිනවමු, අර පක්ෂය දිනවමු කියලා ලියන්න අපට අවශ්‍යතාවක් නැහැ. හැබැයි ඉතින් මේ ලියන කියන දේවල් වලට මූලික පදනම වෙන්නේ නම් හොර කම දූෂණේ වංචාව හා නාස්තිය. ඒ කියන්නේ බලය තියෙන හෝ බලයේ ඉඳලා බලය අතහැරපු උන්දලා තමයි වැඩිමනක් වග කියන්න ඕනේ නේද? එහෙම නැති රටක් හදන එක, ඒ කියන්නේ දූෂණේ වංචාව නාස්තිය නැති රටක් අවම රටක් හදන එක, ඒක තමයි අපේ අරමුණ. ඒ සඳහා ඔබව දැනුවත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුව පිළිබඳ විශේෂ විගණන වාර්තාව පදනම් කරගෙන අප ලියු ටෙලිවැකිවලට ලැබුණු ප්‍රතිචාර ඉමහත්. ඒ වගේමයි බොහෝ පුද්ගලයන් ස්වේච්ඡාවෙන්ම අපට ලබා දුන්න තොරතුරු වලට සියත ටෙලිවැකියේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඉදිරියේදී ඒ හොරකම් වංචාත් එලි කරන්න අප සූදානම්. හොඳේ, ඔබට මතකද අපි පුංචි කාලයේ කරපු හොරා පොලිස් සෙල්ලම? කොහොම හරි අන්තිමට හොරා පොලිසියට අහුවෙනවමයි නේද? හොරා අහුවෙනවමයි. හොඳේ, හොරාව අල්ලගන්න බැරි වුණාම, ඒ කියන්නේ අපි හොඳටම පුංචි කාලේ හැංගු ගුණාම, එහෙම අපි හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා හූ 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 නේද, හූ 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 කොමාව ඇල්ලුවද කියලා පොලිසියට පොඩි අර මේ තරුණ භාෂාවෙන් කියනනම් කෝචොක් පාරක් එහෙම දානවා නේද. දැන් අදත් අපි ලොකු වෙලා පොලිසිය තාම හොරා පොලිස් සෙල්ලමේ. හොඳේ, අපි ලොකු වෙලා පොලිසිය තාම හොරා පොලිස් සෙල්ලමේ. හරි, ඩයන වගේ අය එළිය ඉඳගෙන හූ 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 මම් මෙහි ඇල්ලුවද කියලා ඇහුවත් පේන්නේ නැතිව වගේනේ ඉන්නේ නේද? මේ පොලිසියත් රේගෝ වගේම තමයි. උස්තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ කියලා තමයි ලියන්න වෙන්නේ. හොඳේ, මෙහෙම ලියන්නේ මහපරිමාණ දූෂණ වංචා හොරකම් ළඟදී පොලිසිය හොරා අල්ලනවා වෙනුවට හොරා පොලිසිය අල්ල ගන්නවා. හොඳේ නේද? ඒ කියන්නේ පොලිසිය හොරාට අහුවෙනවා. ඇත්තටම පොලිසියයි මහා පරිමාණ දූෂණ හොරකම් ඇල්ලීමයි එකම කාසිය දෙපැත්ත වගේ, හරියට ගහට පොත්ත වගේ. හොඳේ, මොනතරම් අඹ පොල් හොරෙන් කඩපු මිනිස්සුන්ව සැනකින් අල්ලනවද නේද? නමුත් මහා පරිමාණ දූෂණ වංචා හොරු නිදැල්ලේ. හොඳේ, ඇල්ලුවත් අධිකරණයට යනකොට දුර්වල සාක්ෂි අරන් යනවා නේද? අන්තිමට මේ නීතිපති දෙපාර්තමේන්තුව තොල්මන් වෙනවා. හොඳේ, ඒකට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. හරිය, මිනිමැරමුකුත් තියෙනවා, මරණයකුත් තියෙනවා, ඒ වුණාට මරපු කෙනෙක් නැහැ. හොඳේ, පොලිසිය ඒ තරමට දක්ෂ ලෙස සාක්ෂි හොයලා. දැන් මේ දවස්වල ඔය වේදිකා පුපුරවන්ට කෑ ගහනු ඇත්තේ හොරු අල්ලනවා, හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියලා නේද? ඇහෙනවනේ නේද? හොරු අල්ලන්ට සන්දානත් ගහ ගන්නවා නේද? මේ රටේ ගෙවුණු දේශපාලන ඉතිහාසය තුළම හොරු අල්ලනවා කියලා එනවා, එක එක සන්දානත් ගහ ගන්නවා, ඒව ඇතුළෙත් හොරු. ඒවා ඇතුළෙත් හොරු. හොඳේ, අන්තිමට හිටපු හොරු වෙනුවට අලුත් හොරු ටිකක් හොරකම පටන් ගන්නවා. ආයේ මේ සෙට් එක විපක්ෂයට ගිහිල්ලා අර පරණ හොරු ටික බලයට ඇවිත් ආයේ හොරකම් කරනවා. හොඳේ, ඔය හොරු අල්ලන කතාව උපරිමයෙන් වේදිකාවට ආවේ 2015 නේද? මතකද 2015? මතකද යහපාලනේ පරසක්වල ගහලා කිව්වා, හතර අතේ දියුරලා කිව්වේ රාජපක්ෂ හොරකම් අල්ලනවා අල්ලනවා අල්ලනවාමයි කියලානේ නේද? මතක දේ සඳහා පෙරමුණ ගත්ත කවුද කියලා? පක්ෂයෙන් එළියට ආපු පොදු අපේක්ෂක මෛත්‍රී, ඔහුත් එක්ක අත්වැල් බැඳගත්ත, ඔහුව බදාගත්ත රනිල් වික්‍රමසිංහ නේද? මේ අයත් එක්ක එදා එක එක පක්ෂ සෙහෙම පුද්ගලින්ද සන්ධානගත වුණා. ආයේ රාජපක්ෂලට රිංගලයාම බොරු, මේ පාර රාජපක්ෂල ඉවරයි කියලා තමයි එදා හතර අතින්ම ඇහුනේ නේද? යහපාලනේ දින්න මෛත්‍රී රනිල් ජනපති සහ
ආගම ඇති වුණා. වෙනමම අධිකරණයක් හදලා දූෂණ වංචා අහනවා කියලා තමයි වේලාසන කිව්වේ නේද? කොහොම වුණත් මේ මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් හැදුවා සියලු පරීක්ෂණයකට සීමා වුණා. මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය නේද? මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෝගාල වැඩ කළා. නමුත් ඔබ දන්නවද දුර්වල සාක්ෂි නඩුව දුර්වල කරලා හොරා හොරෙකු නෙවෙයි කියන තැනට සුද්ධ කරන්ට වැඩේ සෙට් කළා. හරිද? ඕ ඒක කරා ලස්සනට. ඩොලර් කෝටි ගණන් වංචා ගැන කතා කළාට විමර්ශනවලදී පොඩි ෂෝ එකක් එළියට දැම්මා. රාජපක්ෂ පවුලේ ඔය ඒගොල්ලන්ගේ හිතවතුන් කීප දෙනෙකුයි නිකමට වගේ අල්ලලා හිරේට දැම්මා නේද? ඒ එක්කම වගේ ඒ උන්දල අපව එළියට ආවා. සිල් රෙදි, තහඩු, කැරම් බෝඩ්, මව්පිය සොහොන්කොත්, දක්ෂිණ අධිවේගී මාර්ග, මල්වානේ ගෙවල්, ශ්‍රී ලංකන් ප්ලේන් නේද? එකී නොකී මෙකී ජෙට් හොරකම් වලට නඩු පැවරුණා. අන්තිමට නඩු නිෂ්ප්‍රභයි. ඇයි? තාක්ෂණික දුර්වලතා. තාක්ෂණික දුර්වලතා. හොඳේ හොරු නෑ නෙමෙයි, තාක්ෂණික දුර්වලතා. හරිහමන් විදිහට මූලික පරීක්ෂණ සාක්ෂි සාධක සහිතව කළේ නෑ. හොඳේ නැතු හොරකම් කරලා නෑ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරිය. අන්තිමට හොරා පොලිසිය අල්ලගත්තා. පොලිසිය හොරාට ගියා. හොරු අල්ලන් ආව යහපාලනය නතර වුණේ රනිල්ගේ මිතුරා අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුව කඩපු තැන. හොඳේ ලංකා ඉතිහාසයේ ඊළඟ විශාලතම මංකොල්ලය කළේ මහබැංකු වංචාව. මහබැංකු මංකොල්ලය නේද? දැන් ලෝකෙ කොහේ හිටියත් කුඩු පොරවල් අල්ලනවා කියන දේශබන්ධුගේ පොලිසියට අද වෙනකන් අර්ජුන් මහේන්ද්‍රන් ලව අහුවෙනවා තියා පෙනුනේවත් නෑ. හරිය. අද ටෙලිවේකී අවසන් කරන්නේ හොරා ගත්ත දේවලුත් තිබෙනවා, හොරුත් ඉන්නවා, හොඳේ පොලිසියත් තියෙනවා. ඒ වුණාට මල්ලි උන් ඔක්කොම යාළුවෝ කියලා රංජන් එදා කියපු ආන් ඒ වාක්‍යෙන්. හොඳේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි. මේ කවුරු ආවත් මල්ලි හොරු නම් අල්ලන්නේ නෑ මල්ලි. ඒක නම්බර් එක. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුවයි මල්ලි. කවුරු ආවත් හොරු අල්ලන එක සිහිනයක් මල්ලි. ඒගොල්ලෝ හරි යාළුවයි මල්ලි.